මහමැතිවරණය කියන්නේ මෙරට ජනතාවගේ ඉදිරි වසර පහක ආර්ථික, සමාජීය වගේම සංස්කෘතික ජීවිතය පිළිබඳව ඉතාමත්ම තීරණාත්මක වූ කඩයිමක්. යම්කිසි ඡන්දෙ ඉල්ලන්නා වූ පුද්ගලයා, ඒ කියන්නේ දේශපාලඥයාගේ තියෙන ජනප්‍රියභාවය, එහෙම නැත්නම් ඔවුන්ගේ ඔහුගේ තියෙන පෞරුෂය, එහෙම නැත්නම් ඔහුගේ තියෙන කිසියම් ආකාරයක ප්‍රියමනාප බව, ඔහු දෙන ඡන්දල්ලස් වගේ දේවල් මුල් කරගෙන තමයි මේ ඡන්දදායකින් තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ. නමුත් ඉදිරි කාලය තුලදී මේ රටේ තියෙන ආර්ථික ප්‍රතිපාදන මොනවාද? ඒවා සම්බන්ධයෙන් ඔවුන් ගලගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද? මිනිසුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් සතු සැලසුම් මොනවාද? ඒවා හරිහැටි ක්‍රියාත්මක කිරීමට ඇති සැලසුම් මොනවාද? ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙනා වූ කිසියම් වූ රටේ වගකිය යුතු ප්‍රතිපත්ති මොනවාද? ඒ වගේම අනික් අතින් අපිට අමතකම කරන්න බෑ, රටේ සංවර්ධනය වගේම විශේෂයෙන් වැදගත් වෙනවා මේ රටේ ඉන්න වැඩ කරන ජනතාව. ඒ කියන්නේ ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුභසිද්ධිය සඳහා ඔවුන්ට යම්කිසි ආරක්ෂණ වැඩපිළිවෙලක් සහ වගේම ඔවුන්ගෙන් උපරිම සේවාදායකත්වයක් ලබාගත හැකි සැලසුම් මේ දේශපාලඥයන්ගේ අතේ තියෙනවාද? ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ගෞරවය සහ සැලකිල්ල, කාන්තාවන් හිංසිරෙන්ට පත්වීම සහ මේ රටේ ඉන්න බහුතරයක් ජනගහනයෙන් වැඩිම පිරිසක් වූ කාන්තාවන් වෙනුවෙන් ඔවුන් කිනම් ආකාරයක ප්‍රතිපත්ති සැලසුම් කොට තිබෙනවාද කියන මේ කාරණා සියල්ලක්ම මං හිතන්නේ ඡන්දදායකින් හැම ඡන්දයකදීම පසෙකලනවා. මේ දේශපාලන සංස්කෘතිය පැහැදිලි වෙනස් විය යුතුයි. නොසිතා නොබලා තමන්ගේ ඡන්දය, තමන්ගේ කතිරය පාවිච්චි කරොත් එයින් අවසානයේ නිහඬ වගඋත්තරකරුවන් බවට පත්වන්නේ අපිමයි.